අයිබුවන් සුබ දැස්සනක් ප්‍රාර්ථනා කරන ඔබට ඊයේ දවස සතියේ අවසන් දවස අද සති අන්තයේ සිකුරාදා දවසේදී කාරණා ගණනාවක් මැවෙනවා ඇති වෙනවා සිද්ධ වෙනවා මැවුණු ඇති වුණු සිද්ධ වුණු කාරණා අද පත්තර වාර්තා කරලා තියෙනවා ඒ වාර්තා බලන්නටයි අපි අද සූදානම් වෙන්නේ ඊට කලින් ආරම්භයේට මට හිතුණා ඔබට ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා එංගලන්ත දෙවෙනි එක්දින තරගය පිළිබඳව දැනුවත් කරන්නට ඒ පිළිබඳව හිරු කෙටි පණිවිඩ සේවාව ඔස්සේත් ඔබව දැනුවත් කර තිබෙනවා උදෑසනම දැනුවත් වෙලා ඇති දැනට අපි ඒ පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම් වෙන්නේ ඔබ දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවි ලකුණු 254ක් ලබා ගත්තා ඊට කලින් තරගයේදී ලකුණු 280 ගණනක් ලබාගත් අවස්ථාවේදී එංගලන්තයේ තාම අසීරු අඩවියකට වැටුණා කඩුලු 6කට ලකුණු 80 ගණනක් අරගෙන ඉන් අනතුරුව කෙසේ හෝ ඔවුන්ගේ පසුපෙළ ශක්තිමත් වෙලා සම සම තත්ත්වයකට කණ්ඩායම් දෙකපත් වුණා දැන් මේ 254ට මොකද වෙලා තියෙන්නේ ඒ රැකගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් මොනතරම් උත්සාහයක් දරා තිබෙනවද කනගාටුයි ශ්‍රී ලංකා එංගලන්ත දෙවැනි එක්දින තරගය හේල්ස් රෝයි එංගලන්තයට කඩුලු 10කින් ජය ගනිති. එහෙමයි වාර්තාවේ තියෙන්නේ. අපි ඒ පිළිබඳව කතා කරමු. ඇලෙක්ස් හේල්ස් නොදැවි 133යි සහ ජේසන් රෝයි නොදැවි 112යි. ගොඩනැගු ලකුණු 256ක වාර්තාගත ආරම්භක සම්බන්ධතාවය නිසා සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්ත පෙළ කඩුලු 10ක පහසු ජයක් ලබනවා. මෙන්න ලකුණු පූර්වබට දැක බලා ගන්නට පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 52යි ඇන්ජලෝ මැතිව්ස් 44යි ඒ වගේම උපුල් තරංග නොදෙවි ලකුණු 53යි ඔවුන්ගේ ශතකලාභින් දෙදෙනාගේ හැකියාවන් අනිත් පැත්තෙන් ඔබට බලා ගන්න පුළුවන් වැඩේ කියන්නේ ලකුණු 254 හඹාගෙන ගිහිලා තියෙන්නේ එක කඩුල්ලක්වත් නොදෙවි ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පන්දු යවන්නන්ගේ දුර්වලතාවය නැවත වතාවක් ස්මතු වුණු තැනක් බවට පත් වෙලා තිබෙනවා කිසිවෙකු නොදෙවි 250 ලබා ගන්න වාර්තාගත සම්බන්ධතාවයක් සමගින් ඒ වගේම පන්දු වාර 50ක තරගයකදී 250 ගාන ගහන්නේ කිසිවෙකු නොදෙවි පන්දු වාර 34යි එක පන්දුකදී තවත් පන්දු වාර 15කුයි පන්දු 5කුයි ඉතුරු වෙලා තියෙනවා ඒ කියන්නේ පන්දු 95ක් ඉතිරි කළා ජයග්‍රහණ ඉලක්කය හඹාගෙන යනවා අති දෙවන්ත පරාජයක්. අපි ඊළඟට සූදානම් පත්තරවලට යන්න ප්‍රධාන ශීර්ෂ පාඩ ටිකක් බලමු. මේ දිනමින කෝප් කමිටුවෙන් නිර්දෝෂ වන තුරු සේවා දිගුවක් එපා. අර්ජුන් මහේන්ද්‍රන් ජයසිරි මුණසිංහ ලියන්නේ. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාව සිදු කරන පරීක්ෂණයේදී තමා නිර්දෝෂී අයෙකු බවට තීරණය කරන තෙක් අධිපති ධූරය බාර නොගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිනමිනට ප්‍රකාශයක් කරමින් කියා සිටියා කියලා පත්තරේ වාර්තා කරනවා. මාධ්‍යයට ඒ දැනුම් දීම සිදු කළා. පත්තරේ ලියනකොට පත්තරේ නමින් ලියලා තිනු. දිවයින පත්තරේත් එමය ආද ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ කෝප් නිරීක්ෂණ එනතුරු මහ බැංකුවේ අධිපති පුටුව ආතාරි ශ්‍යාම් නුවන් ලියන්නේ. පසුගිය 2015 සහ 2016 වසරවලට අදාළ භාණ්ඩාගාර බැඳුම් කර පිළිබඳ පොදු ව්‍යාපාර කාර්ක සභාව විසින් සිය නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන තෙක් ජූනි 30 වෙනිදායි නවසන් වන දුර කාලයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස නැවත පත්වීමක් අපේක්ෂා නොකරන බව මහ බැංකුව අධිපතිවරයා මුදල් මණ්ඩල රැස්වීමේදී මුදල් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ඒ කතාව පත්තර දෙකකින් උපුට අරගෙන අපි දැන් සූදානම් වෙනවා. ඔබ දන්නවා මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් කරන්න කියලා ඊයේ පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය ඒ විරෝධතාවයේ අවස්ථා කීපයකට යනවා. අර්ජුන් ඉවත් කරනු වැට් අහෝසි කරනු ඒකාබද්ධ විපක්ෂයෙන් විරෝධතාවයක් ලියන්නේ අමිල ප්‍රියංකර. චාරුපයක් සමගින් පත්තරේ වාර්තා කරලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් කිරීම සහ වැඩි කළ වැට් බද්ධ අහෝසි කිරීම යන ඉල්ලීම් ඉටු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් පැවතු ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය ඒ විරෝධයේ තීරණාත්මක අවස්ථාවක් ඔබට ශංක සුනිමල් ලබාගෙන චාරුප වාර්තාවෙන් දැක බලා ගන්නට හැකියාව ලැබී තිබෙනවා. යතරතුර අපි දැන් ඒ බලමු දිවයින පත්තරේ වාර්තා කරලා තියෙන ආකාරය ඔබ දන්නවා එහිදී සිදුවුණු සිදුවීමක් අර පොලිස් බැරියරේ ඇඟට වැටෙනවා ඒ ඇඟට වැටිලා මන්ත්‍රීවරයෙක් තුවාල ලැබෙනවා පත්‍ර කීපයකට අපි යමු උද්ඝෝෂණයේදී පොලිස් බැරියර් ඇඟට වැටි රෝහිත ශ්‍රියානි රෝහලි සිරිමන්ත රත්නසේකර ලියන්නේ
මහබැංකුව අධිපතිවරයා නැවත වරක් එම දූරට පත් නොකරන ලෙස සහ ඌට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ සංවිධානය කළ උද්ඝෝෂණ පාගමන අතරතුර මාර්ග බාධකයක් සිරුර මත ඇද වැටීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රේයානි විජේවික්‍රම මහත්මිය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. දැන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා වැටෙනවා බැරියර් එකක් උඩ. තවත් එකක් ඔළුව මතට පතිත වෙනවා. දැන් මේ අවස්ථාවේදී එය පතිත වුණු ආකාරය යන්තමින් තමයි අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට යන්න කලින් අපි සූදානම් ඒක පතිත වුණාට පසුව අකුලගෙන යන ආකාරය නැත්තම් කුදලගෙන යන ආකාරය ඔබට පෙන්වන්න මෙන්න මේ චාරූපයෙන්. මේ තියෙන ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ කොළඹ කොටුවේ උද්ඝෝෂණයට එක්ව සිටි අයුරුහා එම උද්ඝෝෂණය අතරතුර සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රෝහල් ගත කිරීමට රැගෙන යන ආකාරයේ කමල් බෝගුණ තමයි චාරූපයට නගා තියෙන්නේ. තුවාල ලැබූ මන්ත්‍රීවරයා රෝහල් ගත කර සිටින ආකාරයේ සටහනක් එක්ක වාර්තා කරනවා ලංකාදීපේ විරෝධතාවේදී මාර්ග බාධක කඩා වැටි රෝහිත රෝහලේ අමිල ප්‍රියංකර ලියන්නේ. තුවාල ලැබූ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා රෝහලේ ප්‍රතිකාර ලම්බින් සිටින අවස්ථාව චාරූපයට නගා තියෙන්නේ ඉශාංක සුනිමයි. දැන් ඊළඟට සමීප චාරූපයක් පෙන්නුම් කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහායි දැන් යන්න හදන්නේ. ලංකැලම බලමු අපි අවස්ථාව දිනමින පත්තරේ මේ තියෙන්නේ ආදාළ චාරූපය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තුවාල ලැබූ අවස්ථාවේදී ගත් සමීප චාරූපයක් තමයි ඔබට මෙලෙස දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. තුවාල ලැබුවා රෝහල් ගත කරා. අපි දැන් සවිස්තර වාර්තාව අරගෙන බලමු. කොටසක් අපි පළමුව බලලා ඊළඟ කොටස ඊට පස්සේ සාකච්ඡා කරමු. මේදී ඔබට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් මන්ත්‍රීවරයා ඇද වැටෙන ආකාරය මේ වාර්තාවේ. අද පෙරවරුවේ ලේක් හවුස් වටරව මසලින් ආරම්භ වුණු මෙම විරෝධතාව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ඉදිරිපිටින් මහබැංකු වසලට යාමට නියමිතව තිබුණා. විරෝධතාකරුවන් මහබැංකුව දෙසට පැමිණීම වැළැක්වීම සඳහා පොලිස් මාර්ග බාධක යොදා තිබුණේ ලංකා බැංකු මාවතේ පිවිසු මසලින්. උද්ඝෝෂණයේ නිරත පිරිස් මාර්ග බාධක පෙරලාගෙන යාමට උත්සාහ කිරීමේදී රෝහිත අබේගුණවර්ධන මහතා මාර්ග බාධකයක් සමග ඇද වැටුණා. ඒ සමග තවත් මාර්ග බාධකයක් ඔහු මතට පතිත වුණේ මෙලෙසින්. තුවාල ලැබූ රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා. තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුවාල ලැබූ රෝහිත අබේගුණවර්ධන මහතාගේ සුවදුක් බැලීමට රෝහල වෙත පැමිණියා. මේක තමයි පොලිස් රාජ්‍ය ප්‍රතිඵලය. අපි තමත් සාමකාමීව මේ උද්ඝෝෂණය සිද්ධ කරේ. හැබැයි අපි දැක්ක පොලිසිය දාලා තෙරපල අපුව අනිත් පැත්තට හරවලා යවන්න හදලා ඒගත් උත්සාහයේ ප්‍රතිඵලය තමයි මේ. පසුව ඔවුන් උද්ඝෝෂණය අතරතුරදී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියගේ සුවදුක් විමසීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. බැරියල් එකෙන් එළියට ඇතුළට ගියා. මම බැරියල් ළඟට වැටුන්නේ. මම මෙතනින් බේරිලා ඇතුළට ගියා. ඇතුළේ යනකොට තමයි මම වැටුනේ. මම කකුලක් කොල්ලන්න බැරි අමාරුවක් තියෙනවා. ඒක මේ තුවාල තිබුණා මෙතන නළලේ. මෙහෙන් ලේ හරියට හරියට පයිප් එකක් ඇරියා වගේ හැම පැත්තෙම ලේ ගියා. ඉතින් ඒ නිසා තමයි ළඟම තිබිච්ච රෝහලට ගෙනිච්චේ. ඉතින් මම දකින්නේ මේ ආණ්ඩුව කෙරෙහි රටේ ජනතාවගේ විශාල පැහැදීමක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාද යහපාල මේවා හරියට අකුරට ඉටු කරයි කියලා මේ රටේ. හැබැයි එහෙම දෙයක් නෙමෙයි. අද අපි සාමකාමී පෙළපාලියක් ගියා. මේ රටේ බිලියන ගානක් මංකොල්ල කෑවා. ඒකට විරුද්ධව මාධ්‍ය හිටියා. ඔවුන් දැක්ක ඉතාමත් සාමකාමීව අපි මේ ව්‍යාපාරය යෙදිලා හිටියේ. සාමකාමී ව්‍යාපාරයට තමයි කහගේ සූට් එක දාලා ගහන්න මොවුන් සූදානම් වුණේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ.
ඊළඟ විරෝධතාවයේ කොටස ක්‍රියාත්මක වුණු ආකාරය දැක බලා ගන්න කලින් අපි සටහන් දෙකකට යමු. දිනමින පත්‍රය අද වාර්තා කරනවා අධි ආරක්ෂිත කලාපයට නීත්‍යානුකූල නොවන අයුරින් ඇතුළු වීම තහනම් සුභාෂිනී සේනානායක ලියන්නේ. වැඩබදු වැඩි කිරීමට සහ මහ බැංකුව අධිපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂකයන් අධි ආරක්ෂිත කලාපයේ පිහිටි මහ බැංකුව වෙත ගමන් කිරීම හේතුවෙන් සිදුවන මහජන පීඩාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක් වූ කොටුව පොලිසිය ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ සලකා බැලූ වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා නීත්‍යානුකූල නොවන අයුරින් ඇතුළු වීම තහනම් කරමින් ඊයේ නියෝගයක් නිකුත් කළා කියලා පත්තරේ වාර්තා කරනවා. දැන් එතකොට මහා බැංකුව දෙසට ඔවුන් ගමන් කරා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අභියසින්. එන අනතුරුව මහා බැංකුවේ ගේට්ටු වැසුණා. ගේට්ටු වැසුණාට පස්සේ මුදල් අමාත්‍යාංශයේ ඉදිරිපිටට ගොස් විරෝධතාවයේ නිරත වුණා. ඒ අතරතුරේදී දිවයිනේ පත්තරේ වාර්තා කරනවා එහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක්. අයෝමය ජනතා බලය යොදා ආණ්ඩුව ගෙදර අරිනවා. දිනේෂ් කියන්නේ සිරිමන්ත රත්නසේකර ලියන්නේ. වත්මන් ආණ්ඩුව උත්තරීතර පාර්ලිමේන්තු විවාදවලට කොමිෂන්වලට සහ පරීක්ෂණවලට යටත් නොවන්නේ නම් භාජනතාව නැමැති අයෝමය බලය යොදා ගනිමින් රජය පළවා හැරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ සහ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ සඳහන් කරනවා. දැන් විරෝධතාවය ක්‍රියාත්මක වන අවස්ථාවේදී තමයි රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා තුවාල ලැබුවේ. රෝහල් ගත කරා මන්ත්‍රීවරුන් එම ස්ථානයට බලන්නත් ගියා. ඒ අතරතුරේදී ඉන් අනතුරුවත් විරෝධතාවයේ ක්‍රියාත්මක වුණු ආකාරය අපි දැන් බලලයිමු. කෙසේ වෙතත් විරෝධතාකරුවන් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ඉදිරිපිටින් මහ බැංකුව දෙසට ගමන් කළා. ඔවුන් මහ බැංකුව අසලට පැමිණීම වැළැක්වීම සඳහා පොලිසිය විසින් මහ බැංකු ප්‍රවිෂ්ඨ මාර්ගයේ ඇති ගේට්ටුව වසා දැමුවා. නමුත් මහ බැංකුව අසලට ගමන් නොකළ විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශ ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. මතුබරට විරුද්ධව ජනතාව රටපුරා එකහන්ින් නැගී හිටිනවා. වැඩපළවල් වල වෘත්තීය සම්ප්‍රතික්‍රියාකාරීත්වය තවත් පැත්තකින් නරගලේ ඉදිරියට ගන්නවා. අද සුළු ව්‍යාපාරිකයන් තවත් පැත්තකින් නගරයක් පාසා අද අරගලේ ඉදිරියට ගනිමින් තිබෙනවා. මේ සියලු බලවේග එකතු කළා එකට මෙහෙවන මොහොතේ මේ ආණ්ඩුව දඩවස් කාලා කඩාවට එනවා. මේ ආණ්ඩුව සියලුම ලොක්කන්ට අපි කියනවා මේ ආණ්ඩුව මේ අවුරුද්ද ඇතුළත පළවා හරින්න රටම පාරට බහින බව අද අපි උන්නහලට මතක් කරලා උදාගෙන මහ ජනතාවට තුන් වේල කන්න නැහැ, බදුබර උහුලන්න බෑ, මර්ධනය කරගෙන යන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මහජන නියෝජිතයන් බොරු චෝදනා දවස ගන්න පටවල හිරිය කූඩුවට දානවා. අපි ඔප්පු කරලා පෙන්නනවා මොකා හිරේ දැම්මත් මේ ජනතා අරගෙන ජයග්‍රහණයෙන් මිසක් කියලා බලන්නේ නැහැ කියලා. විරෝධතාවයේ ක්‍රියාත්මක වුණු ආකාරයයි ඒ දැක බලා ගත්තේ. ඊළඟට අපි කතා කරන්න හදන්නේ ආණ්ඩුවට එක්වීමට නියමිතයයි මාධ්‍ය වාර්තා පළවුණු තොණ්ඩමන් ගැනයි. මන්ත්‍රී තොණ්ඩමන් ඇමති තොණ්ඩමන් වේද බලාගෙන හිටියා. ඒ අතරතුරේදී ආණ්ඩුවට සම්බන්ධ වතු කරේ දේශපාලන ධාරාව ඒ සඳහා විරෝධතාවයන් පළ කළා. අපි ඒ පිළිබඳව වාර්තා දුටු සැනම පී දිගම්බරන් අමාත්‍යවරයා සජීවව සම්බන්ධ කරගත්තා. පළමුවම ඔහු විරෝධතාවය පළ කර සිටි ආකාරයක් මතකයි. ඉන් අනතුරු තවත් විරෝධතාවයන් නැගුණා. දැන් කොතැන්ටද මේ විරෝධතාවය අරගෙන ගිහින් තියෙන්නේ? මෙන්න වාර්තා කරනවා ලංකාදීපේ තොණ්ඩමන්ට ඇමතිකමක් නෑ අංජුල මහී කලියන්නේ. ලංකා කම්කරු කොංග්‍රසේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාට රජයේ අමාත්‍ය ධූරයක් නොදීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා කියලා පත්තරේ වාර්තා කළ තියෙන ආකාරයයි ඔබට දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. විරෝධතාවය පළදරලා වගේ දැන් තොණ්ඩමන්ට ඇමතිකමක් නැති වෙන පාටක් ඒ හැඩතල. ඇමති ඩිලාන්ගේ සම්බන්ධීකරණ ලේකම් බීමතින් රියපදවා දඩකයි. බදුල්ලේ පියල් ලියන්නේ. බීමතින් මෝටර රථයක් පදවා භික්ෂූන් වහන්සේ නමකට සුළුත්වාල සිදු කිරීම සම්බන්ධයෙන් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරරා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට රුපියල් 16,000ක දඩයක් ඊයේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළ පුවත පත්තරේ වාර්තා කරනවා. ලංකාදීපයේ අද ප්‍රධාන පිටුවේ පළ කරනවා ගුවන්තොට ගැන කතන්දරයක්. ගුවන්තොට පොළ ගැන ඔබ හිතන වගේ කතන්දරයක් නෙවෙයි පළ කරලා තියෙන්නේ. ගුවන්තොටේ වැසිකිළිවල වතුර වෙනුවට ටිෂු කඩදාසි.
එමයි වාර්තා කරලා තියෙන්නේ පැවති ක්‍රමවේදය වෙනස් කරමින් භාවිතාව බලධාරීන් විසින් ක්‍රියාත්මක නව භාවිතාව බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වැසිකිලි භාවිතා කරන්නන් දැඩි අපහසුතාවට පත් ඇතැයි ශ්‍රී ලාංකික ගුවන් මගියේ කටුනායක ගුවන්තොටුපළේදී සඳහන් කළා කියලා පත්තරේ වාර්තා කරලා තියෙනවා. ලෝකයාගේම අවධානය යොමුණු බ්‍රිතාන්‍යයේ ජනමත විචාරණය. අපි ඒ සඳහා අවධානය යොමු කරන්න සූදානම් පත්තරේ විස්තරේනුත්. මොකද අද ලංකාදීපයේ ප්‍රධානම ශිෂ්‍ය පාඨය කරගන්නේ එයයි. ජනමත විචාරණයෙන් පරිදි බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලාස්වේ. යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ජනතා කැමැත්ත. මේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යරයා සිටින ස්වරූපය බලන්න චාරූපයේ දෙස බලමින්. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සමාජිකත්වයෙන් ඉවත් විය යුතු බව පෙරදා පැවති ජනමත විචාරණයේදී එරට වැසියන්ගෙන් බහුතරය තීරණය කිරීමත් සමග බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සිය දුරේ ඉවත්වන බව විශේෂ මාධ්‍ය හමුවක් ඇදෝමින් ඊයේ ප්‍රකාශ කරනවා. බ්‍රිතාන්‍ය ඇතුණු නවතම තත්ත්වයයි ඒ. එතකොට හරි හරියට තරංකාරී ලෙසයි ජනමත විචාරණයේදී ඡන්දය භාවිතා වෙලා තියෙන්නේ. 51.1 ගණනකුත් 48.0 ගණනකුත් තමයි මේ ජනමත විචාරණයේදී ඡන්දය භාවිතා වෙලා තිබුණේ. දෙපැත්තට දිවයින පත්‍රයක වාර්තා කරනවා ජනමත විචාරණයෙන් කැමරන් පරිදි. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ගැලවේ. වසර 31ට පසු පවුම පල්ලමට කියලා පත්‍රයේ වාර්තා කරනවා. බලන්න එතකොට පවුම කොයිතරම්නම් ස්ථාවර තත්වයක ඔවුන් පවත්වාගෙන ගොස් තිබෙනවද කියලා. මේ සිද්ධියත් එක්ක තමයි වසර 31ට පස්සේ දශක 3කට පස්සේ පවුම පල්ලම් බහින්නේ. අපි දැන් මේ පිළිබඳව වැඩිදුර වාර්තාවකට යමු. ඊයේ හිරු ප්‍රවෘත්ති ප්‍රකාශය මේ පිළිබඳව තා පැහැදිලි ලෙස ඔබ දැනුවත් කරයි. වගේම එය මෙරටට බලපාන ආකාරය සහ මෙරට පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වුණු ආකාරයත් මෙන්න තියෙනවා. I hereby give notice that I have certified the following. The total number of ballot papers counted was 33,577,342. The total number of votes cast in favour of Remain was 16,141,241. The total number of votes cast in favour of Leave was 17,410,742. This means that the UK has voted to leave the European Union. වසර 40කට පසුව බ්‍රිතාන්‍යයේ පැවති ජනමත විචාරණයේදී සිය මතය ඡන්ද ලක්ෂ 12කට වැඩි සංඛ්‍යාවකින් පරාජය වීමත් සමග එරට අගමැති ඩේවිඩ් කැමරන් නිවේදනය කළේ ලබන ඔක්තෝබර් මාසයේදී තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයේ මතය අනුව යමින් එරට ඡන්ද බලයේ හිමි ආසියානුවන් බහුතරයක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රැඳී සිටීමට සිය විරෝධය පළ කළා. ඔවුන් පැවසුවේ යුරෝපා සංගමයේ හේතුවෙන් සිදුවන අසීමිත සංක්‍රමණ හමුවේ තමන්ගේ ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතීන් සීමා වන බවයි. පාලක කන්සර්වේටිව් පක්ෂය ප්‍රකාශ කළ පරිදිම ජනමත විචාරණ ප්‍රතිඵලවලින් පසුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අගය වසර 30කට පසුව අවම අගය වාර්තා කළා. එය මෙරට බැංකු පද්ධතියටද බලපෑවේ විනිමය ගනුදෙනු තාවකාලිකව අත්හිටුවමින්. මෙම තාවකාලික බලපෑම්වලට අමතරව බ්‍රිතාන්‍යයේ මෙම නවතීරණය යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන GSP Plus සහනයටද ප්‍රබල බලපෑමක් එල්ල කරනවා. මෙතර මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. යුරෝපයේ බංකොලොත් ලබමින් තිබෙන ආර්ථික අවුලට එංගලන්තයේ ජනතාව කිව්වා මේකෙන් අයින් වෙන එක හොඳයි කියලා. අගමැතිතුමා යව්වා නියෝජ්‍ය විදේශමතිතුමයි රෝසි සේනනායක හිටපු මන්ත්‍රීතුමියයි හරෙන් ෆනාන් ඇමතිතුමාවයි එංගලන්තේ බේරගන්න කියලා ලන්ඩන් නුවර ජනමත විචාරණයට විරුද්ධව කටයුතු කරන්න කියලා කැමරුන් අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන්. දැන් මොකද වෙලා තියෙන්නේ? මහජන මතය අවබෝධ කරගන්න බැරිකම නිසා ඔබතුමාලා ඡන්ද දෙන්න කියපු පැත්ත පරාදයි. දැන් ඔබතුමාලා ගිහිලා කැමරුන් අග්‍රාමාත්‍යතුමාත් අමාරුවේ දාලා එතුමා ප්‍රකාශයක් කළා තිනු අග්‍රාමාත්‍යකමින් ඉල්ලා අස්වෙනවා කියලා. ඔව්, අපි මහා බ්‍රිතාන්‍යයට ගියා. ඒකට හේතුව තමයි අපි මේ දවස්වල GSP Plus සහනය ලබා ගන්න මහ විශාල ප්‍රයත්නයක් යොදනවා. අපිට මේ ලැබෙන්න තියෙන තීරුබදු සහනයෙන් 40% බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම නිසා නැති වෙනවා. එතකොට ඒක හර්ෂද් සිල්වාට බලපාන්නේ නැහැ, රනිල් වික්‍රමසිංහට බලපාන්නේ නැහැ, දිනේෂ් ගුණවර්ධනට බලපාන්නේ නැහැ. නමුත් අපේ රටට සමස්තයක් හැටියට ඒක බලපානවාමයි.
පාර්ලිමේන්තුවේදී මෙරටදී කතාබහට ලක්වුණු ආකාරයත් ඔබට දැක බලා ගන්නට හැකියාව ලැබුණා. දැන් අප සූදානම් වෙනවා තවත් ශිෂ්‍යපාඨ කීපයක් ඉස්සරහට අරගෙන යන්නට. දිවයින පත්තරේ මෙහෙම ලියනවා. වරායේ සෙල්ලම් දැමූ ජාතික සේවක සංගමේ නිලධාරීන් ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි අකිත පෙරේරා ලියන්නේ. වරාය අධිකාරියේ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගම් ශාඛාවේ නිලධාරීන් සම්බන්ධව සවිස්තර වාර්තාවක් තමන්ට ලබා දෙන්නයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික සේවක සංගමයට දැනුම් දී තියෙනවා කියලා පත්තරේ වාර්තා කරලා තියෙනවා. අතරතුරේදී දැන් ඔබත් එක්ක යන්න සූදානම් වෙන්නේ අපේ පාර්ලිමේන්තුවට නැවත වතාවක් ඒ තොරතුරු පනත පිළිබඳව සවිස්තරව කතාබහට ලක් කරන්න. අපි පළමු ශිෂ්‍යපාඨ පුටා ගනිමු. තොරතුරු පනත සංශෝධන සහිතව සම්මත වෙයි. අජිත් තලාකෝන් කුෂාන් සුභසිංහ ලියන්නේ. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වෙනවා. පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා චන්ද්‍ර විමසීමක් සිදු නොකරුණාලු. විපක්ෂ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරෝධය නොදැක්වුවලු. පනත් කෙටුම්පතට සංශෝධන 14ක් ඇතුළත් කරා කියලයි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. එකට හිටපු කාලෙකට කලින් එකට හිටපු කණ්ඩායමක් දැන් වෙන් වෙලා ඉඳද්දී එක පාර්ශ්වයක් අනිත් පාර්ශ්වයට චෝදනා එල්ල කිරීමක් පාර්ලිමේන්තුවේදී දැක්කා. හඳුන්නෙත්ති අනුර විමල්ට දොස් කියති. අජිත් තලාකෝන් කුෂාන් සුභසිංහ ලියන්නේ. නන්දොඩවමින් කෝප් කමිටුවට අපහාස කළා. නම කියන්නත් අපුලයි, මූණට කියන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මෙතනදි කියවුණා කියලා පත්තරේ වාර්තා කරන ආකාරයත් අපිට දැක බලා ගන්න හැකියාව ලැබෙනවා. හඳුන්නෙත්ති අනුර විමල්ට දොස් කිව්වා කියලායි කියන්නේ. එයාතර දිනමින ලියනවා කෝප් කමිටුව දේශපාලනයෙන් තොරයි. කෝප් සභාපති කියන්නේ ස්වර්ණ විජේකෝන් ඇතුළු පිරිසක් ලියන්නේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව සෑම මොහොතම කටයුතු කරන්නේ කිසිදු දේශපාලන ભેදයකින් නා පක්ෂග්‍රාහී බවකින් තොරව බවත් මා බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත් නීත්‍යානුකූල හා විධිමත්ව සිදු කරන එම ක්‍රියාදාමය හැල්ලුවට හා අපහාසයට ලක් නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඒ සඳහන් කරනවා. දැන් පාර්ලිමේන්තුවේ මේ සියල්ල කතාබහට ලක්වුණු ආකාරය සවිස්තර වාර්තාවකින් බලන්නයි පත්තරේ විස්තරිනුත් සූදානම් වෙන්නේ. ජනතාවට රජය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම පහසු කිරීමට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය මාර්තු 24 වෙනිදායි. අද පැවති විවාදයෙන් අනතුරු ඇරඹුණු කාරක සභා අවස්ථාවේදී පනතට සංශෝධන ඉදිරිපත් කෙරුණා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන සංශෝධනයේ පිළිගනිමින් මෙම සංශෝධනය ඉදිරිපත් කරනවා. අනතුරු චන්ද විමසීමකින් තොරව පනත සම්මත කෙරුණා. පනත් කෙටුම්පත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පනත් කෙටුම්පත දැන් තුන්වන වර කිය යුතු යයි යෝජනා කරමි. කෙටුම්පතෙහි සෝදුපත්වල මුද්‍රණ දෝෂ, අංක දෝෂ හෝ ඒහා සමාන දෝෂ නිවැරදි කර ගැනීම සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි. සභාව එකඟද? ආයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත තුන්වෙනි සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. අපි බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව වෙනම විශේෂ විමර්ශනයක් කරන්න තීරණය කළා. විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවට අපි බාර දුන්නා මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා. ඒක තමයි ඒකට කරන්න පුළුවන් පිළිගත් නිසි ක්‍රමවේදය. ඉතින් වීරවංශ මන්ත්‍රීතුමා මන්දක මාධ්‍ය රැජ්‍යයේ තිබුණ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාත් ඇවිල්ලා එතුමා තමයි මහ බැංකු අධිපතිවරයා කෝප් කමිටුව කැඳෙව්වේ කියලා. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා එදාමයි පළවෙනි වතාවට සහභාගී වුණා. යමක් පැහැදිලි කරනකොට පාර්ලිමේන්තුවට ටිකක් ඉගෙනගෙන විශේෂ දැනුමක් ඇතුව ඒ කරුණු පැහැදිලි කරනවා නම් හොඳයි. මෙතුමා ඊයේ මේ කාරණාව කියන්න හේතුව තමයි පෙරේදා දිනේ මෙතුමා ඇමති ධූරය දරපු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිමක් අපි නිරීක්ෂණය කළා. අපි ඒක නිරීක්ෂණය කරේ මෙතුමා ඇමතිකම දරපු නිසා වෙච්ච අඩුපාඩු හොයන්න නෙමෙයි. එහෙම හොයන්න ගියා නම් මෙතුමාගේ මාමාත්‍යංශය විතරයි හොයන්න වෙන්නේ. ඔබතුමාලා ගිහිලා තියෙනවා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඒ ගබඩාව පාවිච්චි කරන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව තමන්ගේ කල්ලිකුත්තු ඖෂධ විනාශ කිරීම සඳහා. ඔබතුමා ප්‍රකාශ කළා තියෙනවා මේවා පුද්ගලික අංශයට යනවා නෑ, ඒකේ වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඇවිල්ලා නිකන් කාටවත් මේව කරන්නට බෑ. නමුත් එතන තියෙන ප්‍රශ්නේ කල්ලිකුත් වෙච්ච බෙහෙත් තරම් කාලයක් රඳවා තියෙනකොට නිකන් තනි එක පුද්ගලයෙක් විතරක් ගබඩා බාර කරු හැටියට ඉඳද්දී අපට ඇත්තරම දැනෙන දේ තමයි එතනින් පිට ෆාමසි වලට ඒ බේච් යන්න ඉඩ කඩකුත් ඕන තරම් නැතුවා නොයි. වෙනත් එක්කෙනෙක් තමයි මේ රේඩ් එක කරේ. ඔබතුමාවත් අඬ ගහගෙන ගිහිල්ලා කියලා තමයි පවවත් පත්තලා තියෙන්නේ. ආණ්ඩුව සල්ලි වියදම් කරලා ඒ සල්ලි වලින් ඥාතින්ට ගෙවල් බෙදෙනකොට, වාහන අරගෙන තමගේ පක්ෂ දුවනකොට, තමගේ පක්ෂ සමාජිකයන්ට පඩි ගෙවනකොට, හොර පාස්පෝර්ට් හදලා අහුණාට පස්සේ අගමැතිවරයා මුණ ගැහිලා නිදහස් කරගත්තට පස්සේ මෙහෙම කතා කරන මහතුරු කර සභාපතිතුමනි තමගේ සියලු කැත කුණු වසා ගැනීම
ගැනීමේ පිරුවට බවට දේශප්‍රේමීත්ව පත් කරගෙන තිබෙනවා. මහා බැංකු අධිපතිවරයා පිළිබඳව ප්‍රශ්නය පැන නැගිච්ච වෙලාවේදීම මුලින්ම පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ඒ කරුණු රට එළිදරව් කරේ අපේ හඳුන් නැති මන්ත්‍රීතුමා. මහා බැංකු අධිපතිවරයා පිළිබඳව අපේ ස්ථාවරයේ තිබෙනවා. එනිසා අපිට ඔහු කහදියරින් ආවන්න ඕනේ නැහැ. කෝප් එකේ ඉදිරියේ තියෙන ප්‍රශ්න ගැන ඔබතුමාලා පාර්ලිමේන්තුවේ කතා කරනවා. ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙනවා. ඒක හරිද? නීතිඥවරයෙක් කැටියට කියන්නේ තබුන්නාසිලගේ තීන්දුව බලලා හිටි වෙන්න පුළුවන්. ඔබතුමාව කිව්වනේ සුනිල් හඳුනේ තිබැතුමා ප්‍රෙස් එකක් තිබ්බ කියලා. මහා බැංකුවේ අධිපතිවරයාගේ ගනුදෙනු සිද්ධ වෙලා සතියකින් ඒක රට එළිදරව් කරනකොට හඳුන් නැති මන්ත්‍රීතුමා කෝප් එකෙත් නැහැ. මතයක් එක ඒ කොමිටිය පරීක්ෂණය කරන්න පුළුවන්ද? ඔබතුමාට ඕනක් කරන්න. ඔබතුමාලට ඕන ඔබතුමාලගේ සභාපති කෙනෙක් ඒක වාඩි කරවා ගන්න. නැහැ ඔබතුමා එහෙම කියනොත් දැන් හඳුන් නැති මන්ත්‍රීවරයා මේකේ පක්ෂපාතී නම් එහෙනම් මොකද කියන්නේ? ඒ මොකද ඒක දඩුවක් අහනකොට එයා බෞද්ධලික දන්න අඳුර කට්ටියට නේද අයින් වෙනවා. එතකොට මේ නීති ප්‍රශ්නේ ක්‍රියාකාරීත්වයට නැගින්න ඉපේ. ක්‍රියාකාරීත්වය නැගින්න තියෙන සභාපතිතුමා අයින් වෙන එක. නීති ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න තේරෙන්නේ කෙනෙකුට. ඒක තේරුණා. ඔබට තේරෙන්නේ මං කියන එකේ. මතේ කියලා දැන් ඔබතුමා කියන්න ඕන. ගන්නවට ක්‍රියාමාර්ග මොකක්ද? නිකන් නැගිටලා මතයක් කියලා වාඩි වෙන්න බෑනේ. සම්බිකරණ ක්‍රියාමාර්ග කියන. තොරතුරු පනතක් හදන්නේ තොරතුරු උපරිම වශයෙන් දෙන්න මිසක් වහන්න නෙවෙයි. ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, පුද්ගලිකත්වය, අපරාධ පරීක්ෂණය යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් යම් සීමාකම් යොදලා තිබෙනවා. මේ සීමාකම් පවා පළල් මහජන අවශ්‍යතාවක් විසින් සාධාරණීකරණ කරන අවස්ථාවකදී තොරතුරු කොමිසමට බලයක් පැවරෙනවා. ඒ තොරතුරු මුදාහරි විශාල මහජන ආන්දෝලනය. ඕකට තියෙන නිර්ණායකය මොකක්ද? සමහර අයට රුපියල් ලක්ෂය හොරකමත් විශාල හොරකමක්. හැබැයි හොරකම් වෙලා තිබෙන විදිහට රුපියල් බිලියනයක් දැන් විශාල හොරකමක් නෙවෙයි. ඔබතුමාම කියනවා නම් එවැනි අවස්ථාවල තොරතුරු ලබා දෙන්න ඉඩකඩ තිබෙනවා කියලා. එහෙනම් මේක දාන්නේ මොකටද? මම පහුගිය ටිකේ සොයා බැලීමක් කළා පළාත් සභාවල මහා ඇමතිවරයාගේ වත්කම් බැරකම්. ඉල්ලුවේ සබරගමු පළාත් සභාවේ ලේකම්වරයා කියනවා මහීපාල හේරත් මහා ඇමතිතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය දෙන්නට බැහැ කියලා. මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න යම් යම් ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ගැන ඉල්ලුවා. එතකොට කිව්වා අවශ්‍ය කෙනෙක්ගේ නම් පමණක් දෙන්න, අනිත් අයගේ දෙන්න බැහැ කියලා කිව්වා. ඒ කියන්නේ දැන් මෙතනත් 225ගෙම අපිට තොරතුරු දෙන්න බැඳිලා නැහැලු. මං හිතන්නේ ඒ මන්ත්‍රීතුමත් පනත කියවලා නැති බව තමයි මට තේරෙන්නේ. ඒ අපේ නියෝජ්‍ය ඇමතිතුමත් මේ පනත දාලා මේ පනතෙන් සියලු තොරතුරු සියලු රහස් දැනගන්න අංජනම් එලිහයි කරපු පනතක් කියලා අංජනමක් කියලා හිතනවනම් ඒක වැරදි. මේක චිත්‍රපටියක් නෙවෙයි. මේක ඊට හාට ගිය පුතේන මන්ත්‍රී රජයේ හෝ රජයේ නිලධාරියෙක්ගේ රහස්‍ය ලේඛනයක් වත්කම් ලේඛනය කියන්නේ. ඒක මේ පනත හරහා ලබා ගන්න පුළුවන් කියලා එතුමා විශ්වාස කරනවා නම් ඒක වැරදි. වත්කම් බැරකම් ප්‍රකාශ හා සම්බන්ධ වෙනම නීතියක් තියෙනවා. වෙනම නීතියක් තියෙනවා මේකේ. රටේ පුරවැසියන්ට දැනටමත් ඕනම මන්ත්‍රීවරයෙක්ගේ ඕනම ඇමතිවරයෙක්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අපි ඕන කෙනෙක්ගේ අදටත් ලබා ගන්න පුළුවන්. වත්කම් බැරකම් පිළිබඳවත් කතාව ඇදිලා ගිය ආකාරයයි ඒ වත්කම් බැරකම් ගැන මේ බදුසාහන වාහන පිළිබඳවයි. කාටද මේ බදුසාහන වාහන? මන්ත්‍රීවරුන්ගේ ගැනයි. බදුසාහන වාහන මන්ත්‍රීවරුන්ට ලබා දීම අත්හිටුවන්නේ පෙත්සමක් නෙල්කා මැදගෙදරයි ලියන්නේ. ඇමරිකානු ඩොලර් 62,500ක් වටිනා වාහන ආනයනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම බදුසාහන ලබා දීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. ඒකම අපි දැන් ඇවන්ගාඩ් පැත්තට හැරෙනවා. කාලයක් ඇවන්ගාඩ් කොයිතරම් කතා කළාද? ඊට පස්සේ කාලෙකදී ඒක ටිකක් ඈත් වෙලා තිබුණා. නැවත වතාවක් ඊයේ ගොඩක් දෙනෙක් ඇවන්ගාඩ් ගැන කතා කරන්න හැදුවේ මේ නිමිත්ත හින්දා. ඇවන්ගාඩ් නැවේ කපිතාන් රිමාන් විජයන් එදිරිසිංහ ඇතුළු පිරිසක් ලියන්නේ. නීති විරෝධී බවට සැක්කරන ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය සමග 2015 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා අත්අඩංගුවට ගත්තා ඇවන්ගාඩ් නැව. දැන් එහි කපිතාන්වරයා ජූලි මාස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලපුලි ලංකාපුර මෙනවිය ඊයේ දවසේදී නියෝගයක් කර තිබෙනවා. මේ වෙනම කතන්දරයක්. වාහන සොරා ගැනීමේ කල්ලි තාමත් ක්‍රියාත්මක වෙන පාටක් පේන්න තියෙන්නේ. කොළඹ අවට විශේෂයිලු වාහන සොරා ගන්නා කල්ලියක 3 දෙනෙක් ග්‍රෑන්ඩ් පාස් පොලිසිය අත්අඩංගුවට. සටහන විජයන එදිරිසිංහගේ. කොළඹ නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ කාලයක් තිස්සේ වාහන සොරකම් කළ කල්ලියක 3 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ් පාස් පොලිසිය අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලා පත්තරේ වාර්තා කර තිබෙන ආකාරයයි මේ දක්නට ලැබෙන්නේ. වාහන ගැනත් හිතන්න ඕනි ගාල් කරලා යනකොටනේ. ඒ අතරතුරේදී වාහන අනතුරක්, ඔබ දන්නවා අර බල්ලපානේ අනතුර, ඛේදවාචකයක් බවට පත් වුණා. මියගිය 4 දෙනයි. ඊට පස්සේ ඛේදවාචකය තවත් බරපතල වුණා. බල්ලපානේ අනතුරේ මරණ ගණන 7ට නැගී කෑගල්ලේ 15 ත් ලියන්නේ. ගලිගමුව බල්ලපාන ප්‍රදේශයේ පෙරේදා
සිදු වූ මාරක අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඊයේ වන විට 7 දිනකු දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලා පත්තරේ වාර්තා කරනවා. තවත් බරපතල තුවාල ලැබූ 3 දෙනෙක් ජීවිතාක්ෂයට පත් වුණා. මං හිතන්නේ ඔබට මතක ඇති වෑන් රථයේ කුඩුපට්ටම් වෙලා තිබුණේ. මං කිව්වේ ඊයේ කුඩුපට්ටම් වෙනවා කියන එකට හොඳම උදාහරණයක් බවටයි එය පත් වෙලා තිබුණේ. ඒ රියානතුරු බහුල තත්ත්වයක්. ඊළඟට අපි සූදානම් ප්‍රධාන පිටු අතරින් අවසන් ශිෂ්‍ය පාඨය තෝරා ගන්න වැඩබද්ද වැඩි කලේ සහන දෙන්න මුදල් සොයන්න අගමැති කියන්නේ අකිත පෙරරලියන් 104කින් වැඩබද්ද වැඩි කරන ලැබුවේ අධ්‍යාපනයේට සෞඛ්‍ය සේවයට සහ ජනතාවට සහන සැලසීම උදෙසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කිරිබත්ගොඩ විහාර මහදේවි විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ විවෘත කිරීමේ උත්සවයේදී සඳහන් කරනවා උත්සවයේ අවස්ථාව සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය දැන් බලන්න පුළුවන් කිරිබත්ගොඩ විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි විශාල සංවර්ධනයක් කරන්න බලන්නේ මේ අවුරුදු කීපය තුළදී දෙවන අය බලන චීනෙන් ගත්ත වාණිජ ණය කීපයක් ආපහු ගෙවන ක්‍රමවේදයක් රටේ ජනතාවට බරක් නැතුව. අනික් අතට අපි අලුත් බද්දක් හිතුවා. ධනවතුන්ගේ බද්ද. කොටස් විකුණුවාම විශාල ඉඩම් ගත්ත ලාභෙන් 10%ක් ගන්න. ඒ ලාභෙන් 10% අරගෙන අපේ මේ වැඩ කටයුතු වලට සෞඛ්‍යයට අධ්‍යාපනයට යොදවන්න. අවුරුදු 15කින් පස්සේ එහෙම බද්දක් දාලා තියෙනවා. දෙවනුව අපි බැලුවා අපි තව කොහොමද මුදල් ලබා ගන්න. ඒ නිසා තමයි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වලට වැට් එක වැඩි කරන්න. එතනින් තමයි දැන් මුදල් ලබා ගන්න තියෙන්නේ මේ වැඩ කටයුතුට. රජයේ ආදායම් වැඩි වුණොත් අධ්‍යාපනය දියුණු වෙනවා. රජයේ ආදායම් අඩු වුණොත් අධ්‍යාපනය පිරිහෙනවා. දැන් ওই දෙකෙන් මොකද ගන්න ඕන විකල්පේ? මට හොඳ අධ්‍යාපනයක් හම්බුණා ලංකාවේ. නිදහස් අධ්‍යාපනයක් ලැබුවේ මම නම් කියන්නේ ආදායම් වැඩි කළා අධ්‍යාපනයේ දියුණු කරමු කියලා. බස්නාහිර පළාත් මහමැතිවරයා ඇතුළු කණ්ඩායමක් මාධ්‍ය හමුවක් ඊයේ පවත්වනවා. ඒදී කියපු කතා කීපයක් තේනවා. දිවයින කියන්නේ ඒ ගැන මේ විදිහටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පරාජයට රාජපක්ෂ පවුල වග කිය යුතුයි. ප්‍රකාශයේ බස්නාහිර මහමැති ඉසුර දේවප්‍රියගෙන් බැසිල්ගේ අලුත් පක්ෂ කතාවලට රැවටෙන්න එපා. ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුංචි ඡන්දෙදි ජයග්‍රහණය කරා ගෙන යනවා. එතකොට ලංකාදීපෙල් යන්නේ මෙන්න මෙතනින්. මහින්දගේ පරාජයට පාර කැපූ රාජපක්ෂලා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වනසන්නාදනවා. බස්නාහිර මහමැති එහෙම කියන්නේ බස්නාහිර අධ්‍යාපන ඇමති රංජිත් සෝමංශ කියනවා බැසිල්ගේ මැදිහත්වීම නිසා ඒකාබද්ධ විපක්ෂය කඩා වැටෙනවා කියලා. මං කිව්වේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි පැතිකඩ දෙකක් තියෙනවා. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ බැසිල්ගේ ආගමනයත් එක්ක ඇතිවුණු නවතම තත්ත්වයක් තියෙනවා. බැසිල්ගේ අනුගාමිකින් සඳහන් කරනවා නව පක්ෂයක් සූදානම් වෙනවා කියලා. ඒ අතරතුරේදී මේ විදිහට මාධ්‍ය හමු පවත්වමින් අනිත් පැත්තෙන් චෝදනා එල්ල වෙනවා. අපි බලමු තප්පර කීපයකින් මේ කතාව මොකද්ද කියලා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිසේන මැතිතුමාට අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ඉතා පැහැදිලි ලෙසම ප්‍රතිඥාවක් දීලා තියෙනවා. අලුත් පක්ෂයක් හදන්නවත් මේ පක්ෂය කඩන්නවත් කිසිම සහයෝගයක් දෙන්නේ නැති බව. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ආණ්ඩුවක් හදන්න ඕන නම් මේ බැසිල් එක්ක ගිහිල්ලා ප්‍රතිසංවිධානය කරන එකනේ මේ කරන්න ඕනේ. කවුරු හරි කියන්න මට මහින්ද මහත්තයා කියලා තියෙනවද කියලා අලුත් පක්ෂයක් හදන්න කියලා. මහින්ද මහත්තයා එහෙම කියලා නැහැ. එහෙම වැරදි මතයක් ගෙනියන එක මහින්ද මහත්තයාගේ කීර්ති නාමයට අගෞරවයක්. අපිට මහින්ද මහත්තයා ගැන කැක්කමක් තියෙනවා. ඇයි? එතුමා අපේ පක්ෂයට ජීවය දුන්න නායකයෙක්. නිදහස් පක්ෂයේ කඩලා එක්සත් ජාතික පක්ෂයේ මේ ඉදිරි මැතිවරණේ ජයග්‍රහණය කරා ගෙනල්ලා යටි දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න බැසිල් රාජපක්ෂ මහත්තයා දරන උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ කියන එක මම කියනවා. ඔය කියන නායකයෝ මේ රටේ නායකත්වයට ගේන්න ඒකාබද්ධ විපක්ෂයේ කොන්දපණ තියෙන කිසිම නායකයෙක් එකග වෙන්නේ නැහැ. මම ඒකත් දන්නවා. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කතන්දරය එහෙම යන්නේ. එයාතරතුර දිවයිනෙන් මේක අපි උපුටා ගන්නවා. දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට නව ජාතික ප්‍රතිපත්තියක්. කොළඹ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් කොටසක් තමයි කුෂාන් සුභසිංහ සහ නිෂේන්ද්‍ර සිල්වා උපුටාගෙන මෙලෙස වාර්තා කරන්නේ. එයාතරතුරේදී ඊයේ දවසේ කුරුණෑගල උත්සවයකට ජනාධිපතිවරයා සහභාගී වුණා. ඒදී දැක්වූ අදහස් අපි බලමු. කුරුණෑගල මලේදේව පිරිමි විද්‍යාලයේ පිහිනුම් තටාකය හා ක්‍රීඩා සංකීර්ණයේ විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ආදි ශිෂ්‍යයින් වෙනුවෙන් ඉදිකළ නව ගොඩනැගිල්ලද ජනාධිපතිවරයා අතින් විවෘත වූ අතර වකුගඩු අරමුදල සඳහා ආදි සිසුන් රුපියල් 100,000 පරිත්‍යාගයක්ද මෙහිදී සිදු කළා.
ඔබේ වයසේ මම ශිෂ්‍යෙක් විදියට ඉන්නකොට පොළොන්නරුවේ එකම පාසලකවත් පිහිනුම් තටාකයක් අපි දැක්කේ නැහැ. මම පිහිනුවේ පුරුදු වෙන්න පොළොන්නරුව නගරය මැදින් ගලා යන මහ ඇලේ උඩුගම් බලාවම් පිහිනුවේ කාලේ විනාඩි 20ක් 25ක් ඒ මහ ඇලේ උඩට පිහිනපුවාම හොඳ ගණන්. ලෝකයේ ඇතිවෙන මහා පරිවර්තනයන් සහ වෙනස්කම් වලදී අපේ දරු පරපුර ලෝකයේ විශිෂ්ටයෙන් සහ ශ්‍රේෂ්ඨයෙන් විදියට ඉදිරියට ගෙන යන්නට අපි රජයක් විදියට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කිරීමයි කරන්නේ. ක්‍රීඩා මිතුමාගේ කතාව මම අහගෙන හිටියා. මිතුමා කිව්වා මේ ක්‍රීඩා කරන්න ගියාම ක්‍රීඩා පිටිවල ක්‍රීඩකයෝ අයිය පෙරේදක් ගහගත්තයි කිව්වා. මම හිතන්නේ ක්‍රීඩකයෝ ඕක ඉගෙන ගන්න නැත්තේ පාර්ලිමේන්තුවෙන් කියලායි මම විශ්වාස කරන්නේ. එතන ඒ වැඩේ නූණනම් එතනින් පහළ ඉන්න අය ඔක්කොම ඒ විදියට වැඩ කරයි. ඉහළ එහෙම කරනකොට පහළ මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක්කේ ඊළඟට රතුපස්සල සිද්ධිය ඔබට මතකද? ඛේදවාචකයක් බවට පත් වුණු අවාසනාවන්ත කතන්දරය. ඒ කතන්දරයේ මතකයට නැගෙනවා ලංකාදීපේ මේ ඇතුල් පිටු වාර්තාවත් එක්ක. රතුපස්සලට ගෙන ගිය ගිනි අවි 107ක් යුද හමුදාව පොලිසියට බාර දී නැහැ. CID ගම්පා උසාවියට දන්වන්නේ. තරිදු ජයවර්ධන සහ ටෝනි කරුණාරත්න ලියන්නේ. පිරිසුදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරි රතුපස්සල ගම්වාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාව ගෙනා ගිනි අවි 107ක් මේ වනතුරු යුද හමුදාව පොලිසියට බාර දී නැතැයි රාජ් පොලිසිය ඊයේ ගම්පා මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මතක ඇති ඛේදවාචකයේ නිරායුධ ජනතාව ජලය ඉල්ලලා පිරිසුදු පානීය ජලය ඉල්ලලා උද්ඝෝෂණය කරපු අවස්ථාවේ එල්ල වුණු ප්‍රහාරය මෙතන වාර්තා කරනවා. යුද හමුදාවේ 289 දෙනෙක් එම උද්ඝෝෂණය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකා 134 දෙනෙක් සහ පොලිසිය 7 දෙනෙකු පැමිණි බවට කරුණු අනාවරණය වෙලා තිබුණයි කියලා. රතුපස්සල පැල්ලමක් නේද? ඊළඟට විදේශ වාර්තා සඳහා දිවයින විදේශ පිටුවයි මේ. ජනමත විචාරණය ගැන තියෙනවා, අපි ඒ ගැන කතා කළා. ඒ අතර තවත් වාර්තා කීපයක් තියෙනවා. ඇමරිකානු ඉතිහාසයේ දූෂිතම තැනැත්තිය හිලරි ක්ලින්ටන් කියලා ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා. එතකොට තවත් කතාවක් තියෙනවා, අඟහරු ලොව පිටසක්වල ජීවියෙක් ප්‍රශ්නාර්ථයක්. ජර්මනියේ සිනමා හලකට වෙඩි තැබූ සාහසිකයා පොලිස් වෙඩිපහරෙන් මරුට. මේ අපි බලාගෙන යන්නේ සූදානම් වෙන්නේ අද පත්තරවල කාටුන් පෙළයි. අද ආරම්භම ගන්නේ දිනමින පත්තරේ ප්‍රීති කන්නංගරගේ කාටුන් එකෙන්. මෙන්න ඉන්නේ බන්දුල ගුණවර්ධන. බලන්න හිනා මුසු මොහොනින් කියන්නේ මෙන්න මෙහෙම. මුදල් වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළ කඩා වැටිලා. ඒක කියන්නේ හිනා වෙලා. ඒ නිසා ප්‍රීති ළඟට ගිහිල්ලා අහනවා, ඔබට සතුටුයිද කියලා. මේක කඩා වැටුණට ඔබට සතුටුයිද කියලා අහන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා. හොඳටම බය වෙලා ස්වාරිස් ළඟට ඇවිල්ලා දෙයක් කියනවා. ලංකාදීපේ දාසහපුවලානගේ ස්වාරිස්. රංජන් කාර්යා වෙඩි තියන්න පුරුදු වෙනවලු බං. මහින්දානන්ද මන්ත්‍රීවරයා එහෙම කියද්දී ස්වාරිස් හිනා වෙලා කියනවා, බය වෙන්න එපාස, ඒ පික්චර් එකකටලු. බය වෙන්න දෙයක් නැහැ, ඒක චිත්‍රපටයකට කියලායි ස්වාරිස් තේරුම් කරලා දෙන්නේ. අපේ රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාම තමයි මහා මාර්ග අමාත්‍යවරයා බවට පත් වෙලා තියෙන්නේ. දෙපැත්තක් බලනවා, අධ්‍යාපනයේ සහ මාර්ග දෙපැත්තෙම තියාගෙන ඉන්නවා. දෙයක් බලමු, 30/20 hina wassame. දකුණු අතේ උපාධිය තියාගෙන ඉන්නවා, වම් අතේ තියාගෙන ඉන්නවා ගල් රෝලක්. ඒකට එහෙම තියාගෙන දෙක බැලන්ස් කරන්න හදද්දී 30 අංක ළඟට ඇවිල්ලා කියනවා, හැබැයි ඉතින් කැම්පස් දරුවන්ගේ ප්‍රශ්න විසඳන එක පාර තලලා තාරදානක වගේ ලේසි වැඩක් නෙවෙයි ලොක්කා කියලා. උසස් අධ්‍යාපනය සහ මහා මාර්ග එකට යන ආකාරයයි. ඊළඟට කවියක් මේ තියෙන්නේ තලන්ගේ අනේද කියන්නේ කවිය ලංකාදීපයෙන් උපුටා ගන්න. ගෙනෙයි පනත් රජයෙන් එක එක දේට, තොරතුරු පනත එක් වෙයි අලුතින් ඊට, තඹ සතේක පලක් නැති මහජනයාට, ඖෂධ පනත කඩ දහියකේ සුදු පාට. තබ සතේක පලක් නැති මහජනයාට කියලා කියන්නේ ඖෂධ පනත කඩදායියක්ලු සුදු පාට. ඇයි ඉතින් ඖෂධ මිල ගණන් අඩුවේ කියලා නේ බලාගෙන හිටියේ. හිටපු ජනපති සහ වත්මන් ජනපති හමුවක් ලංකාදීපේ දාසගේ කාටුන් එකේ. මෙන්න මොකක් දෙකක් අතේ තියාගෙන ඇවිල්ලා ඔළුව කහ කහ හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයාට කියනවා, රාජිත නම් චරිත සහතිකයක් දුන්නා.
හොරකම් නොකරන බවට දුන්නු චරිත සාතිකයක් ගැන කියන්නේ රාජිත නම් චරිත සාතිකයක් දුන්නා කියලායි කියන්නේ. ඊළඟට හිටපු ජනාධිපතිතුමා එක්කෙනෙක්ව ඔළුවේ තියාගෙන තවත් එක්කෙනෙක් ගැන දුකින් කල්පනා කරනවා බලන්න යන්ද. මේක තියෙන දිවයිනේ උදේ විමලසිරිගේ කාටුන් එක. හිටපු ජනාධිපති මහින්ද මහත්තයාගේ ඔළුවේ වහලා ඉන්නවා ගිරවෙක්. විමල් වීරවංශගේ මුහුණුවරයි ඒ ගිරවට තියෙන්නේ. එක ගිරවයි වහලා ඉන්නේ ඔළුවේ වහලා හිටපු අනිත් ගිරවා ගැන කල්පනා කරනවා. එයාගේ කටට ඉබ්බදාලා ලොක් කරලා තියෙන්නේ ඒ ගම්මන්පිල කියන ගිරවා. දැන් එක ගිරවයි ඔළුවේ ඉන්නේ අනිත් ගිරවාගේ කට වහලලු. අපි යනවා කවියක් බලන්නට. වැට් එකත් එක්කයි කතාව ආරම්භෙන්නේ. තිලකගේ තුන්වන්සල කවිය ලංකාදීපේන්. වැට් බදුවල ටෙරේව නැග ජනබලය සමහර නගරවල හරියට කලබලය. නිම නොවනා හැඩයි ඇතිවුණු අරගලය හිරවෙන්නේ එයින් පොඩි මිනිහාගේ ගෙලය. ඔන්න බද්දාවත් අන්තිමට හිරවෙන්නේ පොඩි මිනිහාගේ ගෙලය. ඊළඟට වැට් ගැන කතන්දරයක් දෙන්න දෙමහල්ලෝ. මේ සුමතිපාල ජෝතිපාලගෙන් සමයන්. එක්කෙනෙක් කියනවා වැට්වලට එරෙහිව ප්‍රදේශ රැසක හර්තාල්ලු. කවුද කියන්නේ? මහත්තයා කියන්නේ. හාමිනි අත දික් කරලා කියනවා වෙනස සැප නැතුව ඇති කියලා. වෙනස සැප නැතුව ඇතිලු. දැන් ඖෂධ පනතක් පිළිබඳව කතන්දරයක් ගියා කවියකින්. මෙන්න කාටූන් එකක් තියෙනවා. ඔබ දන්නවා විශේෂභාර අමාත්‍යලයා කරපු ප්‍රකාශය. දැන් වික්‍රමගේ අංකල්ට ඔහුව මුණ ගැහිලා ජේ වික්‍රමගේ ෆේස්බුක් කාටූන් එක. මෙන්න ඖෂධ මිල අඩු කරගන්න බැරි වුණ හින්දා මට ලැජ්ජයි බං. සෞඛ්‍ය අමාත්‍යවරයා මූණත් වහගෙන එහෙම කියද්දි වික්‍රමගේ අංකල් එතනට ඇවිල්ලා කියනවා ඔබතුමාලාගේ කයිවාරු වලට රැවටුණු හින්දා අපිටත් ලැජ්ජයි සර් කියලා. අවසාන කාටූන් එකෙන් රාජදාස සහ ඒතුමා අතර කතාබහක් උපුටා ගන්නේ මේ තලංගම ජයසිංහගේ පලාමල්ල. මෙන්න ඒතුමා ඉන්නවා. ඒතුමා කියනවා බලපන් රාජදාස, දැන් සමහරු බඩ කපා ගන්න හදනවා, සමහරු උගුරු දණ්ඩ කපා ගන්න හදනවා. බංකුවක වාඩි වෙලා ඉන්න රාජදාස කියනවා ඕක නෙවෙයි සර්, මට කැත්තක් දෙන්නකෝ, ඔය කට්ටියගෙම වලිග ටික කපාගෙන 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 යන්න. එහෙමයි ඔහු ඉල්ලන්නේ. හාමියෝ මේක පුදුම ලෝකයක් සමගින්.